සියයට සියයකින් ආණ්ඩුව මේ ඛේද වාචකයේ වගකීම බාරගත යුතු බව තරයේ අපි ප්‍රකාශ කර සිටිනවා මේ අවාසනාවන්ත සිදුවීමෙන් මේ වෙනකොට 11 දිනක් මිය ගිහිල්ලා තියෙනවා ආණ්ඩුවේ සංඛ්‍යා ලේකන වලට අනුව 117 දිනක් නිලධාරීන් දෙදෙනෙකුත් එක්ක තුවාල ලැබලා තියෙනවා රෝහල් ගත කරලා තිබෙනවා දැන් මේ බන්ධනාගාර තුල මේ ඇතිවෙච්ච සිදුවීම ආකස්මිකව ඉබේ ඇතිවෙච්ච සිද්ධියක් නෙවෙයි මහර බන්ධනාගාරයේ වගේම සෙසු බන්ධනාගාරවලත් මේ කොරෝනා ආසාදිත බන්ධනාගාර පොකුර ඇතිවීමත් එක්ක පෞගිය සතිය දෙක පුරාම විවිධ නොසන්සුන්තාවයන් ඇති වුණා. ඒකට ප්‍රධානතම හේතුව තමයි ආණ්ඩුව නිසි ක්‍රමවේදයකට අනුව විධිමත් වැඩපිළිවෙලකට අනුව මේ නිරෝධායන කටයුතු එවැගේම බන්ධනාගාරය ගත වූවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා පිළිබඳව කටයුතු නිසි ආකාරයෙන් සිදු නොකිරීම ඒ හරහා තමයි බන්ධනාගාරගත වූවන් සිරකරුවන් ඒ තමන්ගේ විරෝධතාවය නැත්නම් තමන්ගේ ජීවිත පිළිබඳව ජීවිත ආරක්ෂා පිළිබඳව තනින් තන විරෝධතාවයන් දක්වන්නට පටන් ගත්තේ එයි උච්චතම අවස්ථාව තමයි මහර බන්ධනාගාරයේ තුලදී ඇතිවෙච්ච ඛේද වාතකයත් තුලින් අපට පැහැදිලි වෙන්නේ විශේෂයෙන්ම බන්ධනාගාරගත වන සිරකරුවෙකු කියන්නේ ඔහුගේ ජීවිතය පිළිබඳව වගකීම ජීවිත ආරක්ෂාව පිළිබඳව වගකීම සම්පූර්ණයෙන්ම රැඳී සිටි තිබෙන්නේ 100%කින්ම ආණ්ඩුවයි breaking.lk